සුබ මධ්‍යහනක්. ඔබ කන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සයින්ද මරුදු සියදිවි නසා ගැනීමේ සිද්ධියෙන් 15 දින කුමරුට සමන්තුරේ කල්මුණේ හා චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට යලි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය සෝදිසි කිරීම අඛණ්ඩව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වාසි රසක් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ඉන්දියාවේ ආරක්ෂාව තර කරයි. කල්මුණේ සයින්ද මරුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පොලිසිය සහ හමුදාවට එල් වූ ප්‍රහාරයෙන් පසු පුපුරා ගැනීම් තුනක් සිදු වුණා. එම පුපුරා ගැනීම් වලින් දිවි නසාගත් 15 දෙනෙකුගේ මළ සිරුරු අද අලුයම ආරක්ෂකංශ විසින් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශයේ සිදුකෙන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් සමන්තුරේ කල්මුණේ හා චවලකඩ යන පොලිස් බල ප්‍රදේශවලට යලි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඊයේ රාත්‍රියේ කල්මුණිය ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එය ඔස්සේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණේ ඉන් අනතුරුවයි. එහිදී කල්මුණියේ සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සැඟව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එම නිවස වටරනු ලැබුවා. එහිදී පිපිරීම් තුනක් සිදු වූ අතර එම පිරිස බටපිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා. පොලිසිය හා යුද හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කර එම ප්‍රහාරය මැඩ පැවැත්වීමට සමත් වුණා. පසුව එම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගල මරසිරුරු 6ක් සහ නිවස තුල තිබී කාන්තා මරසිරුරු 3ක් කුඩා දරුවන්ගේ සිරුරු 6ක් ද සොයාගත් බවයි පොලිස් මුලස්ථානයේ සඳහන් කරන්නේ. බරපතල තුවාල ලබා සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙකු පූර්ව ප්‍රථමාධාර ලබා දීමෙන් පසුව රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. ප්‍රදේශය පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර ආරක්ෂක අංශ සමාජිකයන්ට මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඊයේ දින කල්මුණ සයින්ද මර්දු ප්‍රදේශයේ සිද්ධියක් සිදු වුණා. වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධියක්. මුලින්ම කල්මුණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකුට තොරතුරක් ලැබුණා. ඒ ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයා ඒ ලැබුණු තොරතුර සම්බන්ධයෙන් වහාම අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි ඒ ප්‍රදේශයේ ඒ නිවස පරීක්ෂා කරන්න පොලිස් විශේෂ කාර්ය බලකායත් පොලිස් නිලධාරීනුත් ඒ අවස්ථාවේදී තමයි ඒ නිවසෙන් වෙඩි ප්‍රහාරයක් පොලිසියට එල්ල වුණේ. ඒ වගේම ඒ සමගම පිපිරීම් සිදු වුණේ. ඒ අවස්ථාවේදී යුද හමුදාවත් පැමිණියා අවශ්‍ය සහාය පරිම ලබා දීම සඳහා. ඉන් අනතුරුව ඒ ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. මේ වන විට ඒ පිපිරීම ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පිපිරීම් සිදු කරගත් ඒ නිවස පරීක්ෂාවට ලක් කළා. ඒ නිවස තුළ තිබිලා ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකුගේ මෘත ශරීර නිවස තුළ තිබිලා සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ඒ නිවස තුල තිබිලා කාන්තාවන් 3 දෙනෙකුගේ කුඩා දරුවන් 6 දෙනෙකුගේ මృత ශරීරත් ඒ වගේම නිවසින් පිටත තිබිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන මృత ශරීර 3කුත් ඇතුළුව මృత ශරීර 15ක් මේ වෙද්දි සොයාගෙන තිබෙනවා. පුපුරවාගත් නිවස තුල තිබිලා මృత ශරීර 12කුත් නිවසෙන් පිටත තිබිලා මృత ශරීර 3කුත් වශයෙන් පොලිසිය ආරක්ෂක අංශත් ඒ නිවසට ඇතුල් වෙද්දී ඒ නිවස තුල බරපතල තත්ත්වයෙන් තුවාල ලබලා හිටපු කාන්තාවකුයි ඒ වගේම කුඩා දරුවෙකුයි සමුණා පොලිසිය වහාම වරගත්තා. මේ කාන්තාවත් කුඩා දරුවාත් හැකියක්මලින් රෝහල් වෙත යැවීමට තවදුරටත් ඒ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් පොලිසියත් යුද හමුදාවත් එක්කලා ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකායත් එක්කලා සිදු කරමින් පවතින. මේ අතර සයින්ද මරුදු ප්‍රදේශයේ මෙවර විට පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ලැබුණු බුද්ධි තොරතුරක් අනුව යුද හමුදාවේ බටපිරිස් සයින්ද මරුදු සුනාමි ගම්මානයට ආවා. පසුපසින් ලෝකෙට එනකොට අපේ පිටිපස්සේ තියෙන ගෙවල් දෙකට ඇතුල් වුණා. ඇතුල් වෙලා ඔවුන් අපිට ප්‍රතිපහාර එල්ල කරන්න පටන් ගත්තා. ගිනි අවිවල ඔවුන් ළඟ තිබිච්ච බෝම්බ පුපුර ගත්තා. රෑ 8 විතර එනකොට තත්ත්වේ සාමාන්‍ය තත්ත්වයට පත් කළා. අපේ යුද හමුදාව අතට ගත්තා. වෙඩි හෝමාරුවේදී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක්වත් බාධායක්වත් පත්වීමක්වත් නැහැ. අපේ එක්කෙනෙක් තුවක්කුකුත් එක්ක අපේ වෙඩි කාලා මැරුණා. ඒකම තවත් දෙන්නේ ක්ලාස් කරගෙන මැරුණා එළියේ. ඇතුළත බොහෝ දුරට අපි හිතන විදිහට 3 දෙනෙක්වත් ඉන්නවා මරාගෙන මැරෙන බෝම්බ වලින් මැරිච්ච. විශාල වෙඩි බෙහෙත් ගබඩාවක් සහ ඒවට අයත් වෙන අනිකුත් සම්පන්න උපකරණයක් සොයාගත්තා. මේ
විදේශවාසීන් ලොකු රුකුලක් වුණ අපිට තොරතුරු දෙ මේ කණ්ඩායම් ටික අපි ඉදිරි කාල වකවානුව තුළ මේ නැගෙනහිර පළාතේ අනිවාර්යෙන් සහභාගී වෙන්න අයින් කරනවා. අපිට තනියම මේක කරන්න අපහසුයි. සිවිල් වැසියන්ගේ තොරතුරු අපිට ඉතාම වැදගත්. මේ අවස්ථාවේ කියන්න ඕනේ යුද හමුදාව අපේ පුහුණු සෙබළු තාමත් උසස් මට්ටමින් ක්‍රියාන්විතය මෙතනට කරා. දැනට මේ ප්‍රදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට හරවලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ජන වැසියන්ට. සැකකටයුතු පුද්ගලින් හා පාර්සල් පිළිබඳව ලද තොරතුරුවන්ව පොලිසිය හා යුද හමුදාවෙක්ව ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බටපිරිසක් සමත් වුණා. අනුරාධපුර දහයියාගම හා උදේ මාවත ප්‍රදේශයේ යුද හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ CCTV කැමරා සවි කළ සැක සහිත ගබඩාවක් පිළිබඳව ප්‍රදේශයේ ජනතාවකින් ලද තොරතුරකට අනුවයි. යුද හමුදා බටයින් 50 දෙනෙකුට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගබඩාව අයිතිකරුගේ නිවසක්ද සෝදිසි කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයා ගැනීමට නොහැකි වූ බවයි හමුදාව ප්‍රකාශ කළේ. වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමට ආරක්ෂකංශ කටයුතු කළා. එහි හිමිකරු නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ බව ආරක්ෂකංශ දැනුවත් කර තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව යතුරුපැදිය හිමිකරු එම ස්ථානයට පැමිණියා. පසුව පොලිසිය දැඩි අවවාද කිරීම මත යතුරුපැදිය යළි ඔහු වෙත බහර දුන්නා. සෝමාවතිය හිගුරක්ගුඩ මාර්ගයේ අතහැර දැමූ වෙළඳසැලක් අසල තිබූ පාර්සලයක් පිළිබඳව ලද තොරතුරක් අනුව හිගුරක්ගුඩ ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. මාර්ගයේ ගමනාගමන කටයුතුද තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව පාර්සලයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගුදැයි පරීක්ෂා කෙරුණා. මෙය කිසියම් පුද්ගලයෙකු ආරක්ෂකංශ නොමග යැවීමට සිදු කළ ක්‍රියාවක් බවයි එහිදී අනාවරණය වුණේ. ජනතාව බියවැද්දීමේ අරමුණෙන් මෙවැනි ක්‍රියාවල නිරත වන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂකංශ සඳහන් කරන්නේ. බලපිටිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුත්කලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණා. අම්බලංගොඩ, අහුංගල්ල, මිටියාගොඩ පොලිස් ස්ථානවල සහ බෝස්ස යුද හමුදා කදවුරේ නිලධාරීන් එක්වයි වැටලීම සිදු කළේ. පොලිස් නිලසුනකයන් දෙදෙනෙකුද මෙහෙයුම සඳහා එක් කර තිබුණා. සැකකරුවන් දෙදෙනා පානතුරු සහ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. බලපිටිය බේරතුඩුව පාලම අසලදී T56 ජීවුණ්ඩ පාර්සලයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඒ අතර තිබී වෙඩි නොවතින වාහනවලට වෙඩි තැබිය හැකි ජීවුණ්ඩ රැසක්ද තිබූ බවටයි පොලිසිය ප්‍රකාශ කළේ. බලපිටිය ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම උණ්ඩ දමා යන්නට ඇති බවයි සැක පළ කෙරෙන්නේ. නල්ලතන්නිය පොලිසිය එම ප්‍රදේශයේ සිදු කළ හදිස්සි සෝදිසි මෙහෙයුමකදී සන්නිවේදන උපකරණ සහ දුරස්ථ පාලක උපකරණ රැසක් සොයා ගැනුණා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචි මෙරට පුද්ගලයෙකු වශයෙන් හඳුන්වා ගන්නා අයෙකුට අයත් මස්කෙලිය පික්විව් වතුයායේ පිහිටි නිවසක තිබියදී මෙම උපකරණ සොයාගෙන තිබෙන්නේ. වෝකිටෝකි උපකරණ හතරක් දුරස්ථ පාලකයක් ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. එම වතුයායේ හෙලිකොප්ටර් යානා ගොඩ බැසවීමේ හැකියාව සහිත ස්ථානයක්ද පවතින බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කදාන පොලිස් ස්ථානයේ ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට පුද්ගලයෙකු දුන් තොරතුරකට අනුව පොලිසිය හා නාවික හමුදාවෙක්ව එය පුපුරවා හැරීමට කටයුතු කළා. එහිදී එම පාර්සලය කුණු පාර්සලයක් බවටයි සොයා ගැනුණේ. මේ හේතුවෙන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය පැයකට ආසන්න කාලයක් වසා දැමීමටද කටයුතු කෙරුණා. මිනිස්සු බොරුවට ඕවා කරනවා කරලේ වෙලා එල ඇත්තට තිබ්බනම් කවුරුත් නැති වෙලා නිකන් මැරිලා යනවා කියනකව. ඕනද කොහොම දාන්න මිනිස්සුන්ට ඕනේ නැහැ නේ ආශ්‍රියක්. බලන්න කුණු දාලා යන්නේ හරියට බෝම්බ සෙට් කරලා වගේම මේව දාලා මොන අල්ලලා ඇත්තටම අල්ල ගන්නවා. මේක මේ කලක් නැති දෙයක් මිනිසුන්ව අවුස්සන්න වෙන කවුරුත් නෙමෙයි අපේ මිනිස්සු තමයි කරලා තියෙන්නේ. ගතවූ පැය 24 තුළ දිවිනේ පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. පොළොන්නරුව, මිරිහාන, කොම්පඤ්ඤ වීදිය, වැල්ලවත්ත, කොල්ලොපිටිය, බණ්ඩාරවිල, කාත්තන්කුඩි, දෙහිවල, මාවනැල්ල,
අලුත්ගම පුවරසන් කුලම් මාතී ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය, ආයුධ සහ යුද හමුදා නිලැදුම් වලට සමාන ඇඳුම්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය, ආයුධ සහ යුද හමුදා නිලැදුම් වලට සමාන ඇඳුම්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා. සැකකටයුතු අතුරුපැදි තුනක්ද පොලිස් බහරයට ගෙන තිබවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉස්ලාම් ධර්මීය අදහන කිසිවෙකුත් ත්‍රස්ත ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. විවිධ කණ්ඩායම් වල පෙනී සිටියත් අතිමහත් බහුතරය මේ වෙච්ච වැඩේට, මේ කරපු වැඩේට කිසිදු ආශිර්වාදයක් නැහැ. ඒ මුස්ලිම් ජනතා, මුස්ලිම් සහෝදරවරු සහෝදරියන්, දූල පුතාලා, අම්මලා තාත්තලා ඒවට සම්බන්ධ නැහැ. මේවට සම්බන්ධයක් වෙනම කණ්ඩායමක් ඉන්නවා. අන්න ඒ අයගෙන් ඔබත් පරිස්සම් වෙන්න. පිරිසිදු ඉස්ලාම් ධර්මය මේ රටේ ස්ථාපිත කරන්න දැන්වත් ඔබලා පියවර ගන්න මේ කල්ලි කණ්ඩායම් වලට බෙදිලා ඉන්නේ නැතුව. කොළඹ නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් කොළඹ නගරාධිපතිනි රෝසි සිරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රධාන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව සහ කොළඹ නගරයට ඇතුළුවන වාහන අවම කිරීමට කටයුතු කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. රැස්වීම කැඳවන ප්‍රධානතම හේතුව පාසල් ආරම්භ කරනකොට පාසල් දරුවන් ආරක්ෂා කරගන්න, පාසල් ආරක්ෂා කරගන්න මේ ජාතික පාසලට පැමිණෙන දුවා දරුවෝ බොහෝ දෙනෙක් පිටපළක් වලින් එන දරුවෙක් වෙනවා. ඒ වගේ මේ දරුවෙ එක්කගෙන එන දෙමෝපියෝ, රතවාහන, මේව ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒවා අපි සාමාන්‍ය විදියට ගාල් කරන්න ඉඩ දෙනවද, එහෙමත් නැත්නම් විශේෂ තැන් යොමු කරනවද, ඒකට අවශ්‍ය කරන අපි විශේෂයෙන්ම ක්‍රීඩා පිටි කැම්බල් පාර්ක්ට අවශ්‍ය කරන ස්ථාන ලබා දෙන්න කොළඹ මහනගර සභාවක් හැටියට අපි ලෑස්ති කියන එකත් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. සියලු ශ්‍රී ලාංකිකයින් ජාති ආගම් ભેදයකින් තොරව එකවන්ව කටයුතු කරන්නේ කදුරුවෙල ඉස්ලාම් දේවස්ථානයේ MLM මුතාලිෆ් මෞලවිතමා ඉල්ලා සිටිනවා. තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආගමික ස්ථාන වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහනකට එක්වමින් මෞලවිතමා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සිරණායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය චෙක්පත් ප්‍රදානය කිරීමට මේදී කටයුතු කෙරුණා. ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මුස්ලිම් සමාජය ඉදිරියටත් අපේ රටත් එක්ක එකමුතු වෙලා සේවය කරන්න තමයි අපි ඉන්නේ. අපි ඔක්කොම එකදගෙන වැඩ කරන්න ඕනයි. රටෙත් එක්ක එකතු වෙලා අපි රට දියුණුවට කරගන්න තමයි අපි අදහස තියන්නේ. ශ්‍රී ලාංකේය වශයෙන් අපි ස්තුති වෙනවා පල්ලියට උදව් කරුවට. මේ රට විනාශ කරන්න එපා කියලා අපි අර විනාශ කරන කට්ටියට කියනවා. දීවර වරාය, බහුදින දීවර යාත්‍රා සහ එක් දින දීවර යාත්‍රා ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. අදාළ නිලධාරීන්ට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම බෞද්ධින යාත්‍රාවල, එක් දින යාත්‍රාවල මුදු රැකියාවට යන සියලු දෙනාගේම ඇඳුරුම්පත් සහ බෝට්ටුවල අංක, ලයිසන් බලපත්‍ර, ඒ සියල්ලම අදාළ බලපත්‍ර රැගෙන යන්න කියලා, ඒ පරිස්සම් කරගෙන රැගෙන යන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් මුදෙදී ඒව හමුදාවෙන් පරිස්සම් කරනකොට ඒව නැතුනොත්ින් අතනකට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ ආරක්ෂාව තර කරන්න, ඒ වැඩකටු ක්‍රියාත්මක කරන්න තමයි පීඩ කටයුතු කර දෙන්නේ. දීවරයන්ට යම් කිසි අපහසුතාවයක් වෙතොත් ඒවා රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන් දේව ඉවිර දරාගෙන ඒ ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහි කිරීමේ සර්ව ආගමික වැඩසටහන් විවිධ ප්‍රදේශවල සංවිධාන කර තිබුණා. මියගිය පිරිසට පින් පැමිණවීමත් රොහල් ගත වී සිටින පුද්ගලයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රුවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි රුවන්වැලි සෑයේ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ පින්කම සංවිධාන කර තිබුණා. කතෝලික පූජකවරුන්ද මෙම පින්කමට සහභාගී වී සිටියා. උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාද ඊට එක් වුණා. ආරක්ෂාව සහවුරු කිරීමට අධිකරු ජනාධිපතිතුමා ඇතුළු රජයත්, ත්‍රිවිධ හමුදාව පොලිසියත් යොහුසුලුව කටයුතු කරනවා. අපි විශේෂ ස්තුතියක් කරන්න ඕන මේ අවස්ථාව කරගන්නවා මම අධිකරු මැල්කම් රංජිත් පියතුමාණන් වහන්සේට. උන්වහන්සේ නිවැරදි නායකත්වයක් ඒ අවස්ථාවේදී ලබා දුන්නා. කිතුණු ප්‍රජාවට දුන්න පණිවිඩය මං හිතනවා සකල ලෝකවාසී ජනතාවටම ලබා දීපු පණිවිඩයක්. මෙවැනි අවස්ථාවක උල්පන්දන් අල්ලනවා වෙනුවට අපි සියලු දෙනාවම සාමයේ දෑත් දිගු කරන පණිවිඩයක් තමයි එතුමා ලබා දුන්නේ.
මෙවන් ඛේදනීය තත්වයක් යලි ඇති නොවන ලෙසට ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී පැවැත්තුණා. වැලිමඩ විහාරාධිපති සංගමය සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම පින්කම සංවිධාන කර තිබුණා. පාස්කු දිනේ ඇති වූ ප්‍රහාරය පිළිබඳ ශෝකයේ පළ කිරීමට අගරතුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලබා දීම සඳහා ලිපියක් වැලිමඩ ශාන්ත ආනා දේවස්ථානයේ හේමන්ත පීරිස් පියතුමන් වෙත බහර දීමද මෙහිදී සිදු කෙරුණා. සර්වාගමික පූජකවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා. හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ බහරකාර මණ්ඩලය සර්වාගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් පැවැත්වුවා. මෙවැනි ප්‍රහාරයක් නැවත ඇති නොවීමට ආරක්ෂක අංශ සහ රටේ වගකිවයුතු පුද්ගලයන් කටයුතු කළ යුතු බවයි පින්කමට පැමිණි සියලුම ආගමික නායකයන් කියා සිටියේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරදීද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. සිඩ්නි නුවර අගරදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශාන්ත මරියා දෙව්මැතුරේදී දේව මෙහෙය පැවැත්වුණේ. මේ සඳහා ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරයාද සහභාගී වුණා. කිතුණු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දේව මෙහෙදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිකර ඔවුන් වෙනුවෙන් යාඥා කළා. ශ්‍රී ලංකාවට ගිනි කොන දෙසින් පවතින පීඩන අවපාතය ඉදිරිපැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් බවට පත්විය හැකි බවයි කාලුක විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉදිරියේදී ඇතිවිය හැකි මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. ජනතාවගේ සහය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්නයක් આવුත් කටකතා වලට රැවටෙන්න එපා කියලා ජනතාවට අපි කියනවා. යම් තත්ත්වයක් આવුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අංක 117ට දැනුම් දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දකුණ සබරගමුව වයඹ උතුරු මැද නැගිනහිර යන පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියා. 28, 29, 30 වගේ දිනයන් වලදී කාලගුණික තත්ත්වයේ වෙනස් වීමක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ බෙංගාල බුක්ක ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දිශාවෙන් පොතුවිල් වල සිට කිලෝමීටර් 1150ක් විතර ඈතින් අඩුපීර්ණ කලාපයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ අඩුපීර්ණ කලාපය ඉදිරි දින කීපය තුළදී පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය ලකුණුත් අපේ විශ්ලේෂණවල පේනවා. මේක තවදුරටත් සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ තත්ත්වයක් තියෙනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. මේක තියෙන්නේ මුහුදේ. හැබැයි දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ හරහා මෙහි ගමන් මාර්ගයේ පැහැදිලිව අපිට පෙන්නනවා. විශේෂයෙන්ම තමිල්නාඩු වෙරළබඩ තීරයට ඇතුළු වෙයි කියලා 30 දින වන විට. සුළං හැමීමේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා සමහර අවස්ථාවල පවතින්න පුළුවන්. අනෙක් කාරණේ තමයි දිවයිනේ අපි බස්නාහිර සබරගමු දකුණු වයඹ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය මිලිමීටර් 100-150 ඉක්මන වර්ෂාපතනයන් සමහර ස්ථානවලට ලැබෙයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. භූමියේ යම් නායාමයේ පෙරලකුණු දක්නට ලැබුණු වහාම එම ස්ථානවලින් ඉවත්වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොරදිය උල්පත් මත වුණොත් පැලී මැති වුණොත් ගස් එහෙම මැති වුණොත් එහෙම එම ස්ථානවලින් ඉවත් වෙන්න කියනවා. ඒකම ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායාමයේ පූර්ව දැනුම් දීමේ සංඥානිකුත් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එම දැනුම් දීම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් ඉඳලා ඒ දැනුම් දීම් අනුව කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන ඒ දිස්ත්‍රික් වල තමයි මේකේ වැඩි බලපෑමක් ලක් වෙනවා කියලා උපකල්පනය කරලා තියෙන්නේ. මේ ඉදිරි දවස්වල, ඒ කියන්නේ 27, 28, 29 කියන දවස්වල දැඩි අවධානයෙන් ඉන්නේ කියලා ඉල්ලා සිටිනවා. ඕනෑම ආපදා තත්වයකදී කටයුතු කිරීමට ආරක්ෂක අංශ සූදානම්ින් සිටින බවයි මෙහිදී අදහස් දක්වූ බ්‍රිගේඩිය අතුල ආරියරත්න මහතා සඳහන් කළේ. ගෞරවමුතුමාගේ සහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි අපි සෙවීම සහ මුදා ගැනීම ටීම් සහ අදාළ උපකරණ ඒ සියලුම දිස්ත්‍රික්කවල අපි ලෑස්ති කරලා තියෙනවා. දැනටමත් අවශ්‍ය සියලුම කටයුතු කරමින් පවතිනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සූදානම්ව සිටිනවා. පවතින ඕනෑම තත්වයකදී මහජනතාව බේරාගෙන ආරක්ෂක ස්ථාන කරා රැගෙනීම සඳහා ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වූ ආපදා සහන සේවයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා සඳහන් කළා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දිත්ත දිග මෝසම ඉලක්ක කරගෙන රුපියල් මිලියනයක මුදලක් අපි ලබා දීලා තියෙනවා. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යටතේ ජාතික ස්වභාවික රක්ෂණ ආවරණ යටතේ හදිසි ආපදා තත්ත්වයන් වලදී ඒ පිසු ආහාර, වීලි සලාක සහ ඒ අනිකුත් සියලු ද්‍රව්‍ය ලබා ගැනීම
සඳහා අපට වෙන්නුණු මුදල් මේ වන විට ලැබිලා තියෙනවා. ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දිවිවර ප්‍රජාව දැනුවත් කර ඇති බව දිවිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මපී තිසේරා මහතා පවසනවා. අපි දැන්ට මෙම කලාපයේ තිබෙන සියලුම බහුදින යාත්‍රා එම අනතුරුදායක කලාපයෙන් ඉවත් කරන්න ඒ අය දැනුවත් කරලා එම ප්‍රදේශයෙන් ඉවත් කරන්න කටයුතු කරලා තිනවා. ඒ වගේම අනිත් ප්‍රදේශවල තියෙන බහුදින යාත්‍රාත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තිනවා. අපි නැවත දැනුම් දෙන තුරු හම්බන්තොට සිට නැගිනේ වෙල්ල තීරයේ යාපනය දක්වා මුහුදු ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින්න කියලා බහුදින යාත්‍රා සහ එක් දින යාත්‍රා දැනුවත් කරලා තිනවා. ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දෙන පොලී අනුපාත 14.2% පමණ අඩු වෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. පසුගිය කාලයේ මහ බැංකුව ගත් සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් තවත් වාසිය රැසක් අත්වනු ඇති. ණය අනුපාත පහත දැමීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ණය සැපයීම් යොමු කිරීම සඳහා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. වෙළඳ ප්‍රතිද්‍රවශීලතාව වර්ධනය කිරීම සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙලීම සඳහා එක් දින පොලි අනුපාතික අඩු කිරීමට ක්‍රියා කළා. එසේ තිබියදී බැංකු හා මූල්‍ය ආයතන ණය ලබා දීමේදී අධික පොලි අනුපාත අය කිරීම මෙන්ම තැන්පතු සඳහා ඉතා ඉහළ පොලි අනුපාත ලබා දීම මහ බැංකුව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාත පහත දමන ලෙස අදාළ ආයතනවලට ඉල්ලීම් කෙරුණා. වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා වන ඉදිරි කිරීමේ ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා පදනම් අංක 50ක් දක්වා අමතර පොලියක් ලබා දීමට බැංකු මෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතනවලට හැකියාවක් පවතින බව මහ බැංකුව අවධාරණය කරනවා. ඉහත ක්‍රියාමාර්ග මගින් මූල්‍ය අංශය විසින් අරමුදල් වෙනුවෙන් දරනු ලබන අධික පිරිවැය අඩුවන බවද මහ බැංකුව නිවේදනය කරනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk